आयबान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीएन टीवी रात्रि प्रवृत्ति प्रकाश जाए आरंभ वाले ममुदेशा निट में गेदर है प्रथम नवधाने सिरस्थल वेत मोरटुव अंगुलाने पुलिसियट गल्गेसु पिरिसक अत्तडंगुवट कांतावलु ते अतर निरोधायनेट තැපල් ඡන්දයේ සිවවන දිනේ අදයි ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් නිරීක්ෂකින් කියයි කට්ටෙන් පේස්ට් සිදුවන්නේ කොතනින්ද සජිත් මාතලේදී කියයි දේශපත්‍යතයි ප්‍රථමයෙන් අවධානය අගුලන පොලිස් ස්ථානයේ අසලදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ උණුසුම්කාරී තත්වයක් හටගත්තා මෙම සිදුවීමේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 10කට ආසන්න පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම පිරිස අතර කාන්තාවන්ද සිටින බවයි වාර්තා වන්නේ. මොරටුව ලුණාව පාලම අසලදී පසුගියදා පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකදී පුද්ගලයෙකු මිය යෑමේ සිදුවීමට අදාළව නඩු විභාගය අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවා තිබුණා. එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු අදාළුවේම පොලිසිය විසින් රැගෙන ගොස් ඇති අතර ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර දහවල් 2:30 පමණ වන විට අඟුලන පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණි මරණකරුගේ ඥාතීන් ඇතුළු පුද්ගලයන් 100ක් පමණ කලහකාරී ලෙස පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළේ. සිටි පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. පොලිස් ස්ථානයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබුණා. स्थानेट बस्नाहिर पलात भार ज्येष्ठ नियोज्य पोलिसपति देशबंधु तेन्नकोन महताद पेमिनिया प्रदेश संबंध अद्दी मोरटू महेश्वरी महेश्वर परीक्षण पैदा संबंध वोलिस निर्धारण साक्षी
ඒ මියගිය පුද්ගලයාගේ පවුලේ අයටත් අද දවසේ ඒ වගේම සිද්ධි දැකපු අයටත් ඒ පරීක්ෂණ සඳහා සහභාගී වෙන උපදෙස් తీරු තිබිය යුතුව ඒ සාක්ෂිකරුවනුත් අද දවසේ මොරටුව මහේස ප්‍රතිකරණයේදී ඒ සඳහා සහභාගී වෙලා තිබ්බා. එතකොට ඒ කටයුතු අවසන් වීමත් සමගම ලුණාව ප්‍රදේශයේ සහ අඟුරාණ ප්‍රදේශයේ කිසියම් පිරිසක් එක්වරම සංවිධානය වෙලා මේ පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර කෙල්ල කරලා තියෙනවා. ඒ විදිහත් මේ පොලිස් ස්ථානයේ ආරක්ෂාව තරකිරීම සඳහා පොලිස් අධිකාරීවරයෙක් යටතේ पुलिस पमन मे स्थाने राजकारी द्वारा तिबिलती है ऐसे तिबियदी तमाइ मे अनुसंसुच पिरीस मे गलमूल प्रहार मे स्थाने इलकर ये पिरीस अत्रीम वैसे आरक्षा यदा तिबियदी मे वगे सिद्धीम संबंध परशन पात्र अणुव सिद्धि संबंध सियलुम सकर्वाकर किसी योगेम मे सिद्धि संबंध किसी राजकारी प्रहरी मकान कारण संबंध परशक वर्ग कोविड-19 वायरस से आसादिन रोगीन दह तुंदेने को अद पसुरुवन विट वार्तायुमत समगम मेरटिन वार्तावन समस्त आसादिदिन संख्याव देदह सायस्यासु हत दक्वा इहल कोस्ते बेनवा म्यात्र पसुगेदा खतरगम पुदबीमट पैबिनी पुद्गेले कुट कोविड-19 वायरस से आसादिने वी एती बवट तहवरुवीमत समग औ आश्रेकल पिरिसाक निरोधायने किरीमट पियपर गेनति बेनवा කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුර ආශ්‍රිතව බාහිර සමාජයෙන් පළමු රෝගියා වාර්තා වූයේ රාජාංගනයේ ප්‍රදේශයෙන්. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර අද දිනේදී පාසල් ළමුන් 51 දිනකගේ ඇතුළු 96කගේ PCR පරීක්ෂණ සිදු කර බවයි රාජාංගනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළේ. මෙතර පසුගිය 7 වනදා කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදිනේ වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමාජිකින් නවාතන්ගෙන තිබූ කතරගම ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයේ පුද්ගලින් 9 දෙනෙකු සොයා නිරෝධානය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු වන අතර ඔහු පවුලේ සමාජිකින් සමග පසුගිය 7 සහ 8 යන දෙදින කතරගම කිරිවෙහෙර පුදබිම ඇතුළු පූජනීය ස්ථාන කිහිපයකට මෙන්ම කිරින්ද මුහුදුවෙරළ ආශ්‍රිත ප්‍රදේශයටද ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතින් සහ ඇසුරු කළ පුද්ගලින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන් එළමෙන සෙනසුරාදා දින අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ ආසාදිත පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර ඔහු සමග පැමිණි ඔහුගේ පවුලේ සමාජිකයින් 17 දෙනෙකුද සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර බවයි මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අතුල කුමාර මහතා සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලින්ගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිතයි. මෙතර කොවිඩ් ආසාදිතෙකු පසුගියදා පැල්මඩුල්ල නාරන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් 37 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත රැකගෙන ගොස් තිබෙනවා. මේ වන විට අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතින් 57 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 25 දෙනෙකු හා කහවත්ත ප්‍රදේශයේ පදිංචි 12 දෙනෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බවයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී ශිරන්ති දනසිංහ මහත්මිය අපකල විමසීමකදී සඳහන් කළේ. පවතින තත්ත්වයේ හැමුවේ නිසි ආරක්ෂක සෞඛ්‍ය ක්‍රමවේද නොසලකන පුත්කලින් සොයා පොලිසිය විසින් ඇල්පිටිය ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඉදිරි දින දෙක තුළ ගැසට් කිරීම සඳහා පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. දැන් මැතිවරණයකුත් ඇවිල්ලා තියෙනවා. මැතිවරණය ආපු නිසා මැතිවරණ වේදිකාව සමහරව පාවිච්චි කරනවා මේක ප්‍රචාරය කරන්න. මා ලොකු මේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලායි එක් විදිහේ රැලි ඇවිල්ලා. अनावश्यक
කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා කියලා මම හිතන්නේ. ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවසේ ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපි ඉතායික් මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවමු. ඒක අනිවාර්යයෙන්ම ගැසට් එක ගන්න. ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමයේ පවත්වන යාමට අවශ්‍ය නිසා මේ ලොක්ඩවුන් නොකර ඉන්නවයි කියලා චෝදනාවක් පහුගිය දවස් ටිකේම ඇති වුණා. ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි ප්‍රදේශයක් කියනවනේ ඒ ප්‍රදේශය විතරයි කළ යුත්තේ. රටේම මේක පැතිරිලා ගිහිල්ලා නැහැ. සමහර දිස්ත්‍රික්ක කිහිපයක් ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවද? ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම් කිසි තැනක පැතිරීමක් එන්න යනවනම්. ඒක අපි අවබෝධ කරගත රාජාංගනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම රාජාංගනේ ලොක්ඩවුන් තත්වයක් තමයි ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ජනතාව 12000ක් ඉන්න ප්‍රදේශයක් ආවරණය කළා. PCR පරීක්ෂණ මේ වනවිට 130000ක් කරලා තියෙනවා. PCR පළවෙනි ලක්ෂයට ගිහිලා තියෙනවා දින 95. ඊට පස්සේ දෙවෙනි ලක්ෂයට යන්නේ දින 24යි. GMO එක කියනවා දවසකට 5000ක්වත් විය යුතුයි කියන එක මේ PCR පරීක්ෂණ. අපි 1500 නෙවෙයි අවශ්‍ය 1000 නම් 1000ක් කරමු. 5000ක් අවශ්‍ය නම් 5000ක්. නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉන්න අය සමාජගත වීමේදී ඔවුන් නිසි පරීක්ෂාවක් නොකර සමාජගත වීම. ඒ හරහා රෝගේ බවුනාය කියන කාරණය සමාජය තුලත් තියෙනවා. මේ වෙන විට විවිධ චෝදනාවත් එල්ල වෙමින් තිබෙනවා. දැන් ජනතාව තුලත් සැකයක් තියෙනවා. රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලය පිළිබඳව නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න උපදේශකවරුන් පිළිබඳව ජනතාවට ලොකු බයක් තියෙනවා. යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද? තවදුරටත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා වන ඔබතුමාලා සතුව. නිරෝධායන මධ්‍යස්ථානයකින් එළියට ගිහිල්ලා වාර්තා වෙච්ච කිසිම එකක් නැහැ. ඒක පැහැදිලිව කියන්න. කුණුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් එළියට යෑමෙන් වෙච්ච සිද්ධියක්. නම් වෙන්ද ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර සහ කුණුරුත්ථාපන මධ්‍යස්ථානයේ තුලින් 56 දෙනෙක් සහ එළියෙන් එක්කෙනෙක්. දැන් ඒකත් එක්ක තමයි අපි දැනගන්නේ මේකේ මූලාශ්‍රය ඇවිල්ලා කන්දකාඩු. ඒ වෙනකොට ඒ අවස්ථාව වෙනකොට නිමාඩු ගිහිල්ලා හිටපු උපදේශක රාජකාරි වලට පිටතින් ඇවිල්ලා නැවත ගෙවල් වල යන කට්ටිය එහෙම හිටියා. නමුත් අපිට පළවෙනි පුද්ගලයා හමු වුණාන් පස්සේ අපි වහා මර පිට හිටපු ඔක්කොම අපි ඇතුළට ගත්තා. එළිය හිටපු කට්ටියගේ පවුල් වල කණ්ඩායමුත් ඇතුළට අරන් තියෙනවා. එතකොට ආශ්‍රිතයන් ඔක්කොම අරන් තියෙන දැන් අපිට මේ මොහොත වන විට තියෙන තත්ත්වය කොතරම් රෝගීන් සංඛ්‍යාවක් ආශ්‍රිතයින් කන්ටැක්ට්ස් කොහොමද කියන එක සම්බන්ධයෙන් අලුත් තත්ත්වේ ඔබතුමන් පැහැදිලි කරන්න පුළුවන්ද? මේ කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් මේ වන විට 4000ක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට දැන් රාජාංගනේ දිනපතා ඒ ප්‍රදේශයේ කරනවා. සාමාන්‍ය විදිහට ජීවත් වීම අපිට හිමි නෑ ගෝලීය වසංගතයක් නිසා. ඒක නිසා රෝගියත් එක්ක ජීවත් වීම තමයි අපිට දැන් සිද්ධ වෙන්නේ. මැතිවරණයේදී පාර්ලිමේන්තුව රැස්වෙන දවස ගැසට් කරනවා. නමුත් මෙවර තාම ගැසට් කළ නැහැ. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා කොයි කාලෙකින් පාර්ලිමේන්තුව රැස්වෙයිද අමාත්‍ය මණ්ඩලයේ නම් කරේද පත් කරේද? පුළුවන් තරම් ඉක්මනින්. දැන් මේ අමාත්‍ය මණ්ඩලයේමද ඒකින් ජනාධිපතිතුමාගෙන් අහන්නේ. තුනෙන් දෙක තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු එදන. මහා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ සිව්වන දිනය අදයි. එළමෙන මහා මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වුණා. මෙවර මහා මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා තැපැල් ඡන්ද දායකින් 7,5085 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. පසුගිය 13 වෙනි දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු හෙට දින දක්වා පැවැත්වෙනවා. අද දවසේ 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4ට අවසන් වුණා. මෙවන විට පැවති දින 4ක කාලය තුළ තැපැල් ඡන්දය භාවිතා කිරීම ඉතාම සාමකාමී සහ ඉතාම සාර්ථක මට්ටමින් සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දින සිදු කෙරෙන අතර එම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට හෙට දිනේද අවස්ථාව ලබා දී තිබෙනවා. අද දින නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයින් දැඩි උද්‍යෝගයකින් යුතුව සිය තැපැල් ඡන්දය භාවිතා කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව පසුබට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදු ජනල් පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද යටියන්තර ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මේ දවස්වල ගෙදර හිටපු නිසා ඔයි සංගතේ විදුලි බිල ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකින් නම් තීන්දුවක් ගත්තා. පෙබරවාරි මාසයේ තමුන්නාන්සේලා ගියෝපු ඔයි සංගතේ එන්නේ ඉස්සෙල්ලා ගියෝපු ගාන අනිත් මාස 3ටත් ගෙවන්නේ. අපි බොහොම පහදිලිව ඒ විදුලි බිල අඩු කරලා තමුන්නාන්සේලාට විශාල සහනයක් දීලා දෙනවා. අපි මේ කාලය තුල පහුගිය අවුරුදු 4 තුර අපි රටේ සංවර්ධනේ සම්පූර්ණයෙන් එන හිටියා. දැන් සමාරු කියනවා මේ ජනාධිපතිතුමා නොවැම්බර් මාසේ පත් වුණා ඒ වුණාට අපිට තාම දැනෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න ඕන තාම අයවැය ලේඛනයක් අපි ඉදිරිපත් කළා නැහැ. දැන් අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර ආණ්ඩුව අපි හිටවන්නේ නැතුව සාමාන්‍යයෙන් පත් කරගත්ත කැබිනට් මණ්ඩලයක් තියාගෙන තමයි අපි මේ දැන් තියෙන සාහන දැන් තියෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් රටක ආණ්ඩුවක් පිහිටුවාට පස්සේ තමයි යම් විදියකින් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ. ඒ නිසා තමුන්නාන්සේලා අපිත් එක්ක අත්වැල් බඳ ගන්න ඕන රට ඉදිරියට ගෙන යන්න. අපි මේ විදුලිය දෙනවා කිව්වා 100%ක් අපි විදුලිය දුන්නා. දැන් අපිට ඕන වතුර ටික දෙන්න. ඉතින් ඒකත් අපි කරනවා. රට පුරාම සැලැස්මක් අනුව වැඩ කරන්න තමයි අපි ජනාධිපතිවරයා දැන් තීන්දුව කළා තියෙන්නේ. ඒ ජනාධිපතිවරයාගේ තීන්දුව අනුව සැලසුම් සකස් කරලා රටම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළදී ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. වත්මන් රජයේ විසින් ක්‍රියාත්මක නොකළ 104 සහන පොලේ යටතේ ණය ලබා දීමේ වැඩසටහන තමන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමේ. සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද මාතලේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මාතලේ මැතිවරණ කොට්ටාසේ ජනතාව ආණ්ඩුව දෙනවයි කියපු 104 සහන පොලි ණය ඔබතුමන්ලට ලැබුණද? ණය ලැබුණා ඉන්නව නම් අත් උස්සන්න. එහෙමනම් 104 සහන පොලියට ණය ලැබුණේ නැති කට්ටිය ඉන්නව නම් අත් උස්සන්නකෝ බලන්න. ණය නොලැබුණු අය හොඳට අත් උස්සන් ඉන්න. අපේ මේ මාධ්‍යවේදීතුමන්ලටත් හොඳින් පේන්න මහමැතිවරණයේ දිනලා ආණ්ඩුව පිහිටවලා මම එනවා නැවතත් වරක් මාතලේ පුරවරයට. මම පොරොන්දුවක් වෙනවා තමුන්නාන්සලාට. මම එනකොට 104 සහන පොලියට ණය ඉල්ලන සියලුම දෙනාට මගේ මත් දෙකෙන් වසන්ත අලුවිහාරේ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ ණය සහන ටික ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ගන්න. මේ ආණ්ඩුව කිව්වා මාර්තු විදුලි බිල කපා හරිනවයි කියලා. අප්‍රේල් විදුලි බිල කපා හරිනවයි කියලා කිව්වා. මම දැනගන්න කැමතියි මාර්තු බිල කපලා අප්‍රේල් බිල කපලා මැයි බිල විතරක් ආපු අය අත් උස්සන්න. කවුරුත්ම නැහැ. මාර්තු බිලයි අප්‍රේල් බිලයි මැයි බිලයි ජූනි බිලයි ඔය ඔක්කොම බිල් ටික එකට එකතු කරලා ගෙවල් වලට බිල් ආපු කට්ටිය අත් උස්සන්න. හොඳට අත් උස්සන්න. මේ අපේ මාධ්‍යවේදීතුමන්ලට මේක පේන්න ඕන. පෙන්නයි කාටවත් දොස් කියන්නේ නැහැ ඒගොල්ලෝ පෙන්නයි. මෙතුමන්ලා කරන්නේ පටිගත කරලා හෙඩ් ඔෆිස් එකට යවන එක. ඒ හෙඩ් ඔෆිස් එකෙන් තමයි අනිත් තීන්දුව తీරන ගන්නේ. ඒ නිසා මෙතුමන්ලාට දොස් කියන්න යන්න එපා. මාධ්‍යවේදීතුමන්ලා කරන්නේ වාර්තා කරන එක විතරයි. ඒම කට් ඇන් පේස් කරන එක කරන්නේ එහෙ. ඕන දේවල් කපනවා, Tamanට ඕන දේවල් අතුල් කරනවා. ඉතින් ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපේ රටේ කට් ඇන් පේස් මාධ්‍ය තියෙනවා. ඒ කට් ඇන් පේස් මාධ්‍ය තමයි අපි දෙන පණිවිඩය විකෘති කරන්නේ. මැතිවරණයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය දැක්වීම අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකින් පිරිසක් එක්ව සිටියා. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක කොරෝනාවයි ආර්ථිකයයි. කොරෝනාව පාලනය වෙලා නැහැ.
තාම පැතිරෙනවා කොරෝනා වසංගතය පාලනය කරන්නේ නැතුව අපිට ඉදිරියට යන්න බෑ ඒ නිසා කොරෝනා වසංගතය පාලනය කරන්න තියෙනවා අද ලෝක අර්බුදයේ ආර්ථික අර්බුදයේ ලංකාවටත් ඇවිල්ලා තාම ඒකෙන් ගොඩ එන මාර්ගයක් පෙන්වලා නැහැ මේ ආණ්ඩුව අපහසුත් වෙලා තියෙනවා එහෙනම් මේ ආර්ථිකය නව පනක් දෙන්න ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න අතට සල්ලි දීලා ආර්ථික ඉදිරියට ගෙනියන්න මේ වැඩසටහනත් මෙතන ඉදිරිපත් කරනවා ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට ගමන් කරන්න තියෙන එකම මාර්ගය අද ජනතාවට කියන්නේ වරම යොදවලා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් තෝරන්න කියලා. එහෙනම් මේ අවස්ථාවේදී බලයට තරඟ කරන මේ බලයේ ඉන්න ආණ්ඩුව හැඩ ආණ්ඩුව ලබා ගන්න තරඟ කරන එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය මේ වැඩ කටයුතු කරන්න අපි ලෑස්තියි කියලා මම විශේෂයෙන් මෙතෙන්ට කියන්න කැමතියි. COVID-19 වසංගතයේ හමුවේ බලපෑමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයින්ට මාසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14,500ක මුදලක් ලබා දීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුරු කුණවර්ධන මහතා පැවසුවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් බිලියන 3ක් අලාභය පාඩුවක් විදුලි බල මණ්ඩලයේ විඳ ගැනීමෙන් ජනතාවට විදුලි බල පාරිභෝගිකයන්ට අසාමාන්‍ය වාසිය සැලසෙන පරිදි විදුලි බිල පෙබරවාරි මාසයේදී විදුලි බිලට සමගාමීව මාර්තු අප්‍රේල් මැයි කියන මාස තුනේ විදුලි බිල ගෙවන ලෙසට යලි ගණන් සැකසීම සිද්ධ කරන්නට කියලා කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. කරු දිනේෂ් කුණවර්ධන අමාත්‍යතුමා මේ කොවිඩ් 19 වසංගතය ආශ්‍රිතව ඉදිරිපත් කළ විශේෂ පත්‍රිකාවක්. මොකද පෞද්ගලික අංශයේ සේවකයන් කාම්පුතු වෘත්තීය සමිතිය අනාදිය සමග සාකච්ඡා කරලා රැකියාවට සියලු දෙනා එන්නේ නැහැ. තම කොටසයි රැකියාව සඳහා ගෙන්වන්නේ. ඒ සඳහා ඇති කරගත් එකඟතාවයක් තිබුණා විශාල ලෙස එතුමා මහන්සි වෙලා. කරු කම්කරු සබත්තා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් කුණවර්ධන මැතිතුමා කම්කරු කාර්යාල වෘත්තීය සමිති හාම්පුතුන්ගේ සම්මේලන සේවකයන්ගේ වෘත්තීය සමිති අනාදිය සමග සාකච්ඡා කළ එකඟ වෙලා තිබෙනවා වැටුපෙන් 150ක් හෝ මාසකට රුපියල් 14,500ක් සේවකයන්ට ගෙවන්න මෙය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කරලා තිබෙනවා පෞද්ගලික අංශයේ සේවකයන්ට මූලික වැටුපෙන් 150ක් හෝ රුපියල් 14,500 හෝ දෙකෙන් වැඩිපුර දේ ගෙවීමට සැප්තැම්බර් මාසය දක්වා මේ කාලය දීර්ඝ කොට තිබෙනවා ආණ්ඩුව මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශ කැසට් නොකරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ සිදු කිරීමේ අවශ්‍යතාවය මත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. ඒ අද සමගි ජන බලවේග පක්ෂ මුල ස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද අපි කියනවා ජනාධිපතිත් අගමැතිත් ලොක්ඩවුන් වෙලා මේ කොවිඩ් එක නිසා ලෝකෙට කියනවා රට බේරගන්න. ජනාධිපති ඇතුලේ රැස්වීම වලට යන්නේ අගමැති ඇතුලේ රැස්වීම වලට යන්නේ රැස්වීම අවලංගු කළා. ලෝකෙට කියනවා අපි කොවිඩ් එක අපි මර්ධනය කරා කියලා. අපි අහනවා නිරෝධාය නීති රීතියයි ගැසට් කරන්නේ නැත්. ගැසට් කරන්නේ නැත්තේ පොදු පෙරමුණේ අපේක්ෂකයෝ අද මැතිවරණ ව්‍යාපාරය. කොවිඩ් ඇඳලා මිනිස්සු මැරුණත් මිනිස්සුන්ගේ ජීවිත ගැන නොසලකා මේ නිරෝධාය නීති ගැසට් නොකරද මැතිවරණ ව්‍යාපාරය ගිනියනවා. අපි කියනවා මේ රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දීලා බලය ගැන හිතන්න එපා කියලා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට කියනවා. ඉතින් වගකීමෙන් කියනවා විදුලි බිල අය කරන්නේ නැහැ කියලා විදුලි බිල අය කරනවා. ඊට පස්සේ මොනවාරි සහනයක් දෙනවා කියලා ඊට වැඩි හතර ගුණයක විදුලි බිලයක් ආපහු මාස දෙක තුනකින් දෙනවා. කොවිඩ් අර මුදලෙන් ලැබුණු විශාල මුදලක් තියෙනවා. ලෝක බැංකුවෙන් ලැබුණු මුදලක් තියෙනවා. IMF එකෙන් ලැබුණු මුදලක් තියෙනවා. තව අපිට කතා කරලා ගන්න පුළුවන් සමහර රටවල් තියෙනවා අපිට මේ සහයෝගය දෙන්න කියලා ගන්න පුළුවන්. ඉතින් මේ මොනවත් කරන්නේ නැතුව මොනවා කරන්නද? මොකද්ද කරන්න හොඳ වැඩේ කියන්නකෝ. බඩු වැඩි වෙලා ලයිට් බිල ඔකරන්න ගෙවා ගන්න බෑ. රටේ අමුද්‍රව්‍ය ගේන්නේ නැහැ. අමුද්‍රව්‍ය ගේන්නේ නැතුව රටේ නිෂ්පාදනය නැහැ. රටේ රැකියා විශාල ප්‍රමාණයක් 130ක වගේ ප්‍රමාණයක් නැති වෙලා. ඒතර මේ රටේ නයිටි ගෙවා ගන්න බෑ. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා මේක ඇත්තටම හොරකම් කරන්නේ නැත්තම් මේක දේශපාලනේ පාවිච්චි කරන්නේ නැත්තම් මේ රට දියුණු කරන්න පුළුවන් පගා ගහන්න නැත්තම් කොමිෂන් ගහන්න නැත්තම් හොඳට ඔළුව වැඩ කරනවා නම් මේ රට දියුණු කරන්න පුළුවන් ඉතාමත් ලේසි. ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.